அதாவது யூடியூப் சேனல் கிடையாது அலுவலகமாக பிள்ளைகானவா ஐஃபோன் 11, ஐஃபோன் 11 ப்ரோ, ஐஃபோன் 11 ப்ரோ மேக்ஸ் இது மீதமாக மீட்டர் திக வேலை அவங்க காலையில் ரிலீஸ் பண்ணும் அழுத்தம ஆப்பிள் லாகே ஐஃபோன்ஸ் டிக இது அப்படி கதா கரும் ஃபர்ஸ்ட் இம்ப்ரெஷன் நிகை மே அழுத்தம ஆப்பிள் லாகே ஐஃபோன்ஸ் டிக கோஹமது கேல மங்கர கலிங் வீடியோ கே கிவோகே மேகே ஆப்பிள் லாகே ஐஃபோன்ஸ் துணாக் ரிலீஸ் பண்ணா எதமாய் ஐஃபோன் 11 எக ஐஃபோன் 11 ப்ரோ எக iPhone 11 Pro Max එක. ඉතින් iPhone 11 එක ගැන තමයි මුලින්ම කතා කරන්නේ. මේ iPhone 11 එක අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. කලින් අර රිලීස් වුණු iPhone XS Max XX එකත් එක්ක රිලීස් වුණු iPhone XR කියන එකේ වගේ version එක කියලා. ඉතින් iPhone 11 එක ගැන කතා කරොත් මේකේ front එක back එක දෙකම glass වලින් තමයි තියෙන්නේ. Aluminum frame එකක් මේක වටේට තියෙනවා බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකේ IP rating එක IP68 water and dust resistant විදිහට බලා ගන්න පුළුවන්. මේකේ display එක ගැන බැලුවොත් මේකට IPS LCD display එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකට තියෙන display size එක 6.1 inches. ඉතින් chipset එක විදිහට Apple ලාගේ A13 chip එක බලා ගන්න පුළුවන්. මේක 7 nanometer එකක් bionic chip එක Apple ලාගේ අලුත්ම. ඒ වගේම SD card slot එකක් මේක බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේකේ RAM එක බැලුවොත් 4GB RAM එකක් තියෙනවා. ඒ වගේම storage එක 64GB, 256GB, ඒ වගේම 512GB විදිහට කාණ්ඩ තුනක් යටදී බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ කැමරා එක ගැන බැලුවොත් බෑක් සයිඩ් එකේ කැමරා දෙකක් තියෙනවා ඩුවල් කැමරා විදිහට තමයි තියෙන්නේ. මේක 12 මෙගාපික්සල් f1.8 වයිඩ් ඇන්ගල් කැමරා එක. ඊළඟ එක 12 මෙගාපික්සල් f2.4 අල්ට්‍රා වයිඩ් කැමරා එක. ඉතින් සෙල්ෆි කැමරා අපිට දෙකක් විතර බලා ගන්න පුළුවන් 12 මෙගාපික්සල්. මේකේ බැටරි එක බැලුවොත් 3110 mAh ලිතියම් අයන් බැටරි එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ කලර්ස් ටිකක් තියෙනවා. ඒක බ්ලැක්, ඊළඟක රෙඩ්, ඊළඟක යෙලෝ, ඊළඟක බ්ලූ, ඊළඟක කොලර් වයිට්. ඉතින් මේ ටික තමයි අර අපිට ඉනිවිටේෂන් එකේ තිබ්බ කලර්ස් කියලා තමයි මම හිතන්නේ. ඉතින් දැන් අපි කතා කරන්නේ ලොකු ෆෝන් දෙක. ඒ තමයි iPhone 11 Pro එක, iPhone 11 Pro Max එක. ඉතින් මුලින්ම කතා කරමු iPhone 11 Pro එක ගැන. ඉතින් මේකට තියෙන්නේ OLED capacitive touch screen එකක්. අරකේ IPS මේකේ OLED. ඒ කියන්නේ මේක ටිකක් හොඳට තියෙනවා අරකට වඩා. ඩිස්පලේ එකත් ලොකුයි. මේකට තියෙනවා 5.8 ඉන්චස් ඩිස්පලේ එකක්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් කමක් ලැබුණේ iPhone 11 එකට 6.1 ඉන්චස් එකක්. ඒ කියන්නේ iPhone 11 එකට වඩා මේ iPhone 11 Pro කියන එකේ ඩිස්පලේ එක ටිකක් පොඩියට තමයි අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. මේක 5.8 ඉන්චස් විදිහට තමයි බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේක chip එක අපිට Apple ලාගේ A13 7 nanometer bionic chip එක බලා ගන්න පුළුවන්. OS එක විදිහට iOS 13 බලා ගන්න පුළුවන්. මේකේ RAM එක 6GB, storage කාණ්ඩ තුනයි 64GB, 256GB, 512GB. කැමරා තුනක් තියෙනවා. කැමරා තුන එකක් 12 megapixel f1.8 wide angle එක, අනිත් එක 12 megapixel f2.0 telephoto එක. මේක 2x දක්වා optical zoom කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟ එක තමයි 12 megapixel f2.4 ultra wide camera එක. ඉතින් selfie camera දෙකක් තියෙනවා මේකෙත්. ඒ 12 megapixel විදිහට මේකේ බැටරි එක බැලුවොත් මේකේ බැටරි එක 3190 mAh විදිහට අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. දැන් මම කතා කරන්නේ මේක ඊළඟ ෆෝන් එක iPhone 11 Pro Max එක. ඉතින් මේකේ display එකත් OLED capacitive touch screen එක. මේකේ display එක 6.5 inches. ඒ කියන්නේ ලොකුයි display එක. A13 bionic chipset එකම තමයි. ඒ වගේම RAM 16GB විදිහට storage කාණ්ඩ තුනක් බලා ගන්න පුළුවන් 64GB, 256GB, ඒ වගේම 512GB. කැමරා තුනක් තියෙනවා බෑක් සයිඩ් එකේ. එකක් 12 megapixel, එක f1.8 wide angle විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟ කැමරා එක 12 megapixel f2.0 telephoto lens එකක්. මේක 2x දක්වා optical zoom කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟ කැමරා එක 12 megapixel f2.4. මේක ultra wide කැමරා එකක්. ඉතින් selfie camera එක ගැන කතා කරොත් selfie cameras මේකට දෙකක් තියෙනවා 12 megapixel selfie cameras f2.0 2.2. ඒ වගේම මේකේ බැටරි ගැන කතා කරොත් 3500 mAh බැටරි එකක් මේකට බලා ගන්න පුළුවන්. ඉතින් 11 Pro එකයි 11 Pro Max එකේ දෙකටම එකම කලර් තමයි බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ තමයි space gray, silver, gold, midnight black විදිහට. ඉතින් සම වෙන මිඩ්නයිට් බ්ලැක් නෙමෙයි මිඩ්නයිට් ග්‍රීන් විදිහට. ඉතින් ওই ෆෝන් ටික
ඔය කලර්ස් ටිකින් තමයි අපිට ඔය ෆෝන් ටික මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් ෆෝන් තුනක් රිලීස් වුණා, iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max කියලා. ඉතින් මේක තිබ්බේ ස්ටීව් ජොබ්ස් තියට එකේදී. ඉතින් ෆෝන් එක රිලීස් වුණ ගමන් මේ විදිහට තමයි වීඩියෝ එක ගෙනාවේ. ඕගොල්ලන්ට ඉක්මනට දැනගන්න මේ ෆෝන් එක ගැන විස්තර. ඉතින් මේ ෆෝන් වල ෆුල් රිවියු එක රුවන්ස් ප්‍රොජෙක්ට් channel එකෙන් ඉස්සරහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙයි. ඉතින් ඒ නිසා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ දින මගේ social media වලට මේවත් එක්ක එකතු වෙලා මේවයින් මාත් එක්ක මා follow කරලා මාත් එක්ක එකතු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් නොදන්න යාළුවන්ට වීඩියෝ එක share කරන්න, මේ වීඩියෝ එක ඉතින් රෑ කරේ මේ විදිහට මහන්සි වෙලා like එකක් දාන්න, ඔයාගේ comment එක පල්ලෙහා දාන්න පුළුවන් ඔයාලට. ගොඩක් ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලුවට ආදරෙන් ඉල්ලනවා රුවන් ප්‍රොජෙක්ට් channel එකේ අලුත් වීඩියෝකින් අපි ඉක්මනටම හම්බ වෙමු.